ඉස්සෙල්ල අපිට බයින්න පටන් ගත්තා. මොකද පළවෙනි අවුරුද්ද ආවම භාණ්ඩාගාරයේ හිස් නෙමෙයි, අපිට ණයක් ගන්නවත් විශ්වාසයක් තිබුණේ නැහැ. එහෙනම් ඉස්සෙල්ල ආර්ථිකය හදන්න තිබුණා. ඊට ඉස්සෙල්ල තිබුණේ ආණ්ඩුව ණය ගන්න බෑ කියලා ඡන්දෙකට ගියා. අපි ඡන්දෙන් තීරිලා ආවේ. අපිට ආපහු කියන්න බෑ, ණය ගන්න බෑ, මුදල් හොයන්න බෑ කියලා. එහෙනම් ආර්ථිකය හදන්න පියවර ගත්තා. ඒ පියවර අරගන්න ගමන් ඒක ජනතාවට ඇත්ත වශයෙන්ම බලපෑවා. ඒත් ඒ වගේම අපි පුළුවන් හැටියට padi වැඩි කරා, වෙනත් සහන දුන්නා. ඒත් මම කියන්නේ පළවෙනි අවුරුදු දෙකේ නම් ඕන තරම් බැනුම් ඇහුවා. මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. ඒ වගේම අපෙන් ඇහුවා මොකද්ද කරන්න යන්නේ? ඇයි ආර්ථිකය ගැන විතරක් කියන්නේ? බලන්න ගිය ආණ්ඩුව කරපු වැඩ කටයුතු. මම ඒක කොහෙන්ද බලන්නේ කියලා. රූපවාහිනිය පෙන්නුවා කිව්වා. අන්න ඒකයි වෙනස. අපේ සංවර්ධනය කියන්නේ රූපවාහිනිය නෙමෙයි. තාම මේ අය බලාපොරොත්තු වෙන රූපවාහිනියෙන් පුළුවන් කියලා ඔක්කොම කරන්න. අපි බිමට බැහැලා වැඩ කටයුතු කරන්නේ. මම අහන්නේ මෙහෙම, අධ්‍යාපන ශාස්ත්‍රයේ දියුණු කරපු වැඩ කරපු ආණ්ඩුවක් තියෙනවද? ආයෝජන කරපු ආණ්ඩුවක් තියෙනවද? සෞඛ්‍ය අංශය දිහා බලන්න ඇති වෙලා තියෙන දියුණුව. දැන් තියෙන රංමාවත් ව්‍යාපාරය, අද ගම් පෙරළිය වැඩසටහන යටතේ ගමේ වැඩ කටයුතු කරගෙන යනවා. හැම ගමකම වැඩ කටයුතු කරගෙන යනවා. අද යෞවනයන් සහභාගි වෙනවා ගමට කෝටියක් වැඩසටහන යටතේ. මෙන්න මෙහෙම සංවර්ධන වැඩ කටයුතු රට වටේම සිදු වෙනවා. සංවර්ධන වැඩ කටයුතු විතරක් නෙමෙයි, අද රටේ සංහිඳියාව තියෙනවා. මේ රටේ නීතිය සාමය ක්‍රියාත්මක වෙනවා. ස්වාධීන පොලිස් කොමිසමක් තියෙනවා. අඩුපාඩුකම් තියෙන්න පුළුවන් අපි. ඒත් ඉස්සරට වඩා හැම අංශයක්ම ක්‍රියාත්මක වෙනවා කියලා මං කියන්න කැමතියි. ඕනෑම අභියෝගයකට අපි මුහුණ දීලා තියෙනවා. එහෙනම් මේ අවුරුදු දෙකේ ඒ බෝම්බේ කියලාවත් අපි යන සංවර්ධන වේගයේ අඩු කරේ නෑ කියලා මම මෙතන කියන්න කැමතියි. අපි එහෙනම් ඉදිරියට මේ දියුණුව ගෙනියනවා. මං අහන්නේ කාටද කරන්න පුළුවන්? අපි අවුරුදු දෙකකින් අවුරුදු 10ක වැඩ කටයුතු කරලා තියෙනවා. රූපాయనిෙන් වැඩ කරන්න ලේසි. රූපాయనిෙන් අපිට බයින්න ලේසි. ඒත් ඇත්ත වශයෙන්ම සංවර්ධනය කරන්න අමාරු. මේ රටේ කෝටිපතියන්ට, ලොකු පවුල් ණයට වරප්‍රසාද තියෙන උදවියට තිබෙන අයිතිය මේ සාමාන්‍ය ජනතාවටත් ලබා දිය යුතුයි කියලා. ගොවි ජනතාවටත් ඒ අයිතිය ලබා දිය යුතුයි කියලා එතුමා මතයක ඉන්නවා. ඒක මේ රටේ දේශපාලන නායකයෙක්ට තිබුණා නම් ඒ තිබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විතරයි කියලා මම බය නැතුව කියනවා. එනිසායි එතුමා කිව්වේ අවුරුදු 10කට වැඩි රජයේ ඉඩමක් භුක්ති විඳින කෙනෙකුට අපි සින්නක් කර අයිතිය ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියලා. මේ උත්සාහය අතාරින්නේ නැහැ. අපි හිතනවා පරාස සභාවල් වල වගකීම ඉත්තෝ මේ අහිංසක මිනිස්සුන්ගේ අයිතිය ගැන කල්පනා කරලා ඒ ජනතාවට දෙන්න යන වරමට අපට සහායක් ලබා දෙයි කියලා.